Come in. I'm sorry, sir. May I disturb you? No, not at all, not at all. Come. Hey, you here. Kiri Koswagi is here. Sir, Tattika is specially here. Shut up. I'm going to come here. I'm going to come here. I'm going to come here. I'm going to come here, sir. I'm going to come here, sir. ఒక దెన్నమై మాట్లాడాలి. థ్యాంక్ యూ వెరీ మచ్ మిస్టర్ దీపక్ తేగ. మమ్మీ బౌల్ ఎక సునందా తేవన్న. ఏ కోన వెళ్ళాక గన్న పులన్ సార్. ఎనమై అన్న సార్. ఓకే. ప్రశ్న నరకද වෙලාවක ගිහිල්ලා ගැන්ට් එක පොඩි ටෝක් එකක් දාලා ෂේප් කරගන්න වෙලු. පාත් හිතනවා ඒක හොඳයි කියලා. දැන් මේ දේවල් යන විදියට MD ට අපි ගැන බ්ලැක් මාක් එක කාවත් ඒක හොඳනේ. මම මේ පොස්ට් එක කියන්නමයි හිටියේ. ඔය පොස්ට් එක හදාගන්න එක කොහොම හරි ඉක්මන් කරලා හදාගමු. පස්සට මොනව වේද කියලා කාටවත් කියන්න බෑ. ඒක තමයි බං මං මේ හැම දෙයක්ම කරන්නේ. අඩු ගානේ මේක හදා ගන්නකන්වත් අපි කාපුව ගැන ආරංචි නොවි තිබුණොත් හොඳ තමයි. එක්සෙස් මිස. යා. मेरे चित्र अद मैं हैंड डिलीवर कर ओके सर आई मीन गुड आफ्टरनून सर गुड आफ्टरनून मिस्टर दीपक देव अरे दुन्ना कोसी का नाम किया लगा ना मिलदा रहा कर कर क्या मैं दावा सक बोलो स्मारो को गेंद ना को सर सर मैं इमिल डा हरी हो द लेडी ने सर अने अपराध किया ना හරිම හිතමුදකේ සර් මම පොඩි කාරණාවක් උත්හාන්න හිටියේ අර ප්‍රොඩක්ෂන් මැනේජර් පොස්ට් එකේ වේකන්සි ඉක්මනින් කෝල් කරන්නේ සර් අයියෝ මම ඒක ඉක්මනට ෆිල් කරන්න කියලා ගුණානන්දට ඉන්ෆෝම් කරලා තියෙනවා ඇයි මිස්ටර් දේවත්වය නෑ සර් මමත් ඒකට ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නේ හරි ෂෝක්නේ වෙන කවුද බලාපොරොත්තු වෙන්නේ දැනටනම් මමයි මෛත්‍රී රත්නයි තමයි ඉන්නේ මෛත්‍රී රත්න කිව්වේ අර ඩෙලිවරි බ්‍රාන්ච් එකේ හෙඩ් නේද අන්නාරි සර් මිනිහා නම් මා උද්දච්ච කුඩු කේරු මිනිහා සර් එයා හිතා ඉන්නේ යාට වඩා උගතෙක් ඇත්තේ නැහැ කියලා හා ඒකත් එහෙමද ඒක වෙන්නේ නැති මිනිහා වැඩි කතා බහකුත් නැති ඔව් සර් ඔය උද්දච්චකම නිසා මට ආරංචි මිනිහා තැන තැන කී කියා විදිනාලු මේ කිසි උගත්කමක් නැති මිනිහෙක් මෙතන පාලකයා වෙලා ඇවිල්ලා කියලා. ඇත්තට මිනිහා එහෙම කියලා තියනවද? කියලා තියනවා සර්. ඔන්න කියෝ මිනිහා මං සර්ට ගෙනත් දෙන්න අහලා බලන්න. ඕකනේ සර් මං කිව්වේ
මෙතන ඉන්නේ අමුතුම ජාතිය මිනිස්සු කියලා. ඇයි ඉතින් මිනිහ හරියට මං ගැන දන්නේ නැතුව තැන් තැන් වල වගේ කතා කියන්නේ. ඒ තමයි සර් මිනිහාගේ හැටි අන්තිම අසුබවාදිය. මොන දේ කළත් බයිනෝ. මට හිතෙනවා මිනිහා ගෙල්ලම් අහන්න. ඇහුවට කවන්නේ නැහැ සර්. හැබැයි මං කියව විත්තියක් නෑ දැනගන්න තියන්නේ වා. මම මේ කිව්වේ මේ සර්ට තියෙන හිතවත් කවුන්ටර්. නෑ 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 මං ඔයා කිව්වයි කියලා කියන්නේ නෑ. මේ වගේ වැඩ ඉක්මනින්ම සෙටල් කරන්න ඕන. Mr. Maitri, पुट अकउंटर ना फर्म मैकल दाले सर By the 31st of July. Come in. Ah, Mr. Maitri, in the ward. I'll call you later, Chitra. Sir, what are you talking about? Mr. Maitri Ratne kala issi sir velama me wage deyak katha karanta wima gena man kana gattu. ඒ මිස්ටර් මෛත්‍රී රත්න මට ක්වොලිෆිකේෂන්ස් නැහැ කියලා තැන් තැන්වල කී කියන්නේ මං කැමති නැහැ වැඩේට කවුද සර් ඔය බොරුව කිව්වේ කියපු කෙනා වැඩක් නැහැ කිව්වද නැද්ද කියන එක ප්‍රශ්න සර් මට මේ එක එක තැන්වල විවේචනය කර කර යන්න ඇත්ත වශයෙන් කිසිම අවශ්‍යතාවක් නැහැ අවශ්‍ය කරන්නේ නිවැරදි වැඩ කරන්න කවුද ඒ ඕනම කෙනෙක් එක්ක මම වැඩ කරන්න ලෑස්ති ඔක කවුද කියපු බොරු කියලා මක් කොයි व्यापारिक लोके लंका विदरकुट भूम लीची लबागंड फुलवांदेट मे वगे आयतन पालने මට බොහොම කනගාටුයි සර් මං ගැන කිසිම දෙයක් දන්නේ නැතුව කාගෙත් කේලමක් අහලා මේ විදිහට කතා කරපු එක ගැන මං හිතන්නේත් නෑ ඒක හොඳ පාලකයෙක්ගේ ලක්ෂණයක් කියලා හොඳයි එහෙමනම් මිස්ටර් මෛත්‍රී රත්න ගිහිල්ලා වැඩ පටන් ගන්න බාපන් राजू विश्वास මේකනේ තියෙන ප්‍රශ්නේ මෙතන පාලකයා වෙන්න ඕන ටිකක් උගත් මිනිහෙක් නේ මෙතන එහෙමද ඌවගෙන හිතලා හිතවල් කරගන්න ඕනේ අර කිව්වා වගේ මිනිහට තියෙන්නේ මහා බක පඬිත පාට මා වුණත් මිනිහා තොට්ටුවකට ගණන් ගත්තේ නැහැ මං කිව්වනි සර්ට ඔය මිනිස්සයව මං හඳුනන්නේ
දැනට අවුරුදු ගානකට ඉස්සර ඉඳලා මිනිහා හිතා ඉන්නේ මිනිහා තමයි මෙතන ඉන්න මහා උගත කියලා. ඔය වගේ කෙනෙක් ප්‍රොඩක්ෂන් මැනේජර් වුණොත් නම් සර්ගේ කරෙත් නැගී පාලනය කරන්න නම් වෙන්නේ. ඒව මායික ලේසි වෙන්නේ නැහැ මිස්ටර් දීපෝත්ති වගේ. මම හොඳට හොඳයි නරකට නරක අන්නයි සර්. මොකද්ද මිස්ටර් දීපෝත්ති වේගම මේ මිනිහට තියෙන ඔයතරම් ක්වොලිෆිකේෂන්ස් සර් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා. තව ඔය මොන මොනවද විභාග වගේක් කරලා තියෙනවා ලු. මොන තිබුණත් පාලනයක් ගෙනියන්න පුළුවන් ද සර් මනුස්සකම නේතුව. හැබැයි මම දන්නවා මිනිහා ඉස්තරාට සර්ට ලොකු ඉස්සරහයක් වෙනවා. මම දන්නවනේ මිනිහා ගැන. බලමුකෝ බලමුකෝ අපි තාම වැඩ පටන් ගත්ත විතරයි ඉන්නේ. මට කවුරු වුණත් කමක් නැහැ වැඩේ හරියට කරනවා. එහෙම නුනොත් ඉතුරු ටික මම බලා ගන්නම්කො. සර් වාහනේ ලෑස්ති. නැග මිස්ටර් දීපස්කේ. නිතරම අපි ගැන ඇහගහගෙන ඉන්නේ. මොකද මෙතන වෙන දේවල් උට කියන්න බලාගෙන ඉන්නේ. වෙලාවකට මට හිතෙන මාරු කරලා දාන්න කියලා. හැබැයි කී වැඩ හොඳයි නේ. මේ ඒක නෙවෙයි. ලොක්ක මෛත්‍රියව ගෙන්නලා හොඳට බැනලා. හැබැයි අපේ වෙලාවේ හොඳ කවුට ඌත් ලොක්කට ගෙම්බර් දාලා දැන් හොඳටම කැපිලා ඉන්නේ. නියමයිනේ දැන් ඉතින් බොස්ගේ වෙලාව තමයි මේ MD ඉන්නකන් ආයිත් ඌට ඔලු උස්සන්න හම්බෙන්නේ නැහැ මමත් මෛත්‍රියට දුන්නා දෙන එක ආයි ෆ්ලැට් වෙලාව යන්න දැන් ඉතින් බොස් කොහොම හරි අර ගෑණිව තමයි ෂේප් කරගන්න ඕන කොසකිටියොත් එතනම තමයි Good morning, Imelda. Good morning. මම වෙන්නමයි හිතාගෙන හිටියේ. ඇයි? අපේ රිලේෂන් කෙනෙක් ඉන්දියාවෙන් සාරි වගේක් ගෙනල්ලා. මගේ ගෑනුවා ඔෆිස් එකේ ගන්න කැමති ලේඩිස්ලා ඉන්නවාද කියලා. හරි ලාබයි. මට ටග් ගාලා ඔයා මතක් කරා. මොකද ඔයා හොඳට අඳිනවද පරිදිනවනේ? ඉතින් ගේන්න එපා. ඉතින් මුලින් ගන්න කැමති අය ඉන්නවාද කියලා බලන්න එපා. මං හෙට ගේන්න. හොඳයි. Good morning, miss. Good morning. ඒක නෙමෙයි මෙද්ද කොහොමද කිරිකොස් හොඳද ඇයි MD මොන හරි කිව්වද MD තුන හොඳට හිතට අල්ල හැබැයි කිරිකොස් විතරක් නෙමෙයි කියන්න ඕන සපෝට් එකක් මම ඉන්නවා නෑ අපි නිකන් කතා කර කර හිටියේ මං හිට ගේන්න thank you ආ මෛත්‍රත්න අන්න මම වැඩේ කළා හරියද thank you මේ MD වේකන්සිය කෝල් කරන්න අප්‍රූවල් එක දුන්නා. හා මම ෆයිල් එක හැරි එමිල්ල ළඟට. දැන් ඉතින් ඉක්මනට වැඩේ කරේ. අපෝ එයා ළඟට ගියා නම් තව මාසයක් විතරයි ඉඳන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ කොහොමටවත්. මම අර්ජන්ට් කියලා ෆයිල් එක ලියලා හැරියා. ආ දැන් මේ කොහෙද යන්නේ? මම යනවා මේ MD ළඟට මේ පොඩි වැඩ වර්ගයක් තියෙනවා. ආ එමනම් වැඩේ ඉක්මනට කරේ නේද මිස්ටර් මෛත්‍රීරත්න? ඒ වගේ තමයි වෙන්නේ උනර තව කොච්චර කල්ලායිද මන්ද? අර ගෑන්නම් ෂුවර් නැහැ. හැබැයි ওই විදිහට ඔය වැඩේ කරන්නේ නැති මිස්ටර් ගුණානන්ද නිසා
එමිල්ඩා තමයි ගුණනන්දට තරහට ඉන්නේ. ඒ ගෑණිට ඕන කරන්නේ මෙයා විස්රාමය වල පරිපාලනංශ ලොක්කි වෙන්න. ෆ්‍රැන්සිස් මම මේ පොඩ්ඩක් එළියට යන ගමන් තමුසිව හම්බෙන්න ආවේ. ලොක්කා තමුසිගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නේ. ලොක්කගේ කිසිම ප්‍රසාදයක් නැහැ තමුසි ගැන. ඒ නිසා ප්‍රවේශමෙන් වැඩ කරනවා. එහෙමනම් සර් මගේ සේවා කාලය දික් කර ගැනීම හරියන පාට නැද්ද? මං හිතන්නේ ලොක්කා මා එක්ක කතා කරපු විදියට නම් බොහොම කලකිරීමෙන් කතා කරේ තමුසි ගැන. දැන් ලියුම කොහෙද තියෙන්නේ? ලියුම ගුණානන්ද මහත්තයාට බාර දුන්නා. ඔව්. එතකොට MD මහත්මයාට යවුවද කියන්නේ කොහොමද දන්නේ? මාත් පුළුවන් උදව්වක් කරන්න බලන්න ප්‍රවේශමෙන් වැඩ කරනවා. හරි? හොඳයි සර්. Okay. Then I'll tell you. You tell him to meet me at my residence around 7 o'clock. Okay. Bye. Then Mr. Gunananda hitena vidiyata oy production manager danaturata kawuda wadaathma sudusu? ඇත්තටම සර් වඩාත්ම සුදුස මේ මෛත්‍රී රත්න තමයි සර්. එයාට මේ ක්වොලිෆිකේෂන්ස් උත් වැඩි සර්. මේ එයාගේ එක්ස්පීරියන්ස් උත් වැඩි සර්. එතකොට අපේ මිස්ටර් දියපත්තුවේ ගමගේ සුදුසුකම් කොහමද? සර් ඔතනත් ඇත්තටම තරඟයක් තියෙන්නේ සර් මෛත්‍රී රත්නයි දියපත්තුවේ ගම අතරයි. ඉතින් ඒකෙනුත් ඉස්සරහින් ඉන්නේ මෛත්‍රී රත්න සර්. ඒ වුණාට මෛත්‍රී රත්න ඔළුව ඉදිමිච්ච බක පණ්ඩිතයෙක් නේද? සේ වුණාට බැලු බැල්මට නම් සර් එහෙම කියන්න වරදක් නෑ සර්. අනිත් එක සර් හරිම අවංක මිනිහා සර්. සතයක්වත් හොරගම් කරන මිනිහෙක් නෙවෙයි සර්. ඒක මට නම් සර් ඉර හඳ වගේ විශ්වාසයි. ඇයි එහෙම කියන්නේ? සර් ඔය මෛත්‍රී රත්න ඉන්න බ්‍රාන්ච් එක තියෙනවනේ සර්. ඒක සර් හරියට හොරගම් කරන්න පුළුවන් බ්‍රාන්ච් එකක්. ඒ වුණාට විශ්වාස කරන්න සර් අද වෙනකන් සර් අපමල් රේනෝකවත් පැමිණිල්ලක් නැහැ මිනිහට විරුද්ධව. අනිත් එක සර් පැමිණිල්ලක් නැතත් ඔහොම හොරකමක් කරාම අපිට ආරංචි වෙනවනේ සර් අඩු ගානේ. ඒක නෙමේ මිස්ටර් ගුණානන්ද මට කිව්වා නේද අපේ අලුත්ම වාහනයක් ඇමතිතුමාගේ දුව පාවිච්චි කරනවා කියලා. ඔව් සර් මම කිව්වා නම් තමයි සර්. ඇත්තටම ඉතින් ඔයගේ වාහනයක් හම්බ වුණොත් දැන් අපේ ආයතනයේ තියෙන වාහන හිඟකම මකා ගන්නත් පුළුවන්. ඒත් සර් ඉතින් අපි කොහොමද ඇමතිතුමාගේ දුව පාවිච්චි කරන වාහනයක පාටව ගන්නෙ සර්? නෑ 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 නෑ. යම්කිසි ආයතනයකට වාහනයක් අයිති නම් ඒ වාහනේ තියෙන්න ඕන ඒ ආයතනයේ මිසක් ඇමතිවරුන්ගේ බංගලාවල නෙමෙයි. ඒක මම බලාගන්න. නියමද සර්. එතකොට මේ තීරණ කීයද? ඔක්කොට මට දහක් දෙන්න මත් දාලා දෙන්න. අට දහක් මන්නම් හිතන්නේ මේ අනවශ්‍ය වියදමක් වගේ බොස්. අනවශ්‍ය වියදමක් කියලා මං හිතන්නේ. මම මේ ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එකට 8000ක් නෙමෙයි 80000ක් වුණත් වියදම් කරනවා. ඒකත් ඇත්ත. ඉතින් පෝස්ට් එක ලැබෙනව නම් ඔකත් වියදමක්ද නේ? ඒ කෙනේ කියන්නේ මේ පෝස්ට් එක මට ලැබුණොත් මම හරියට පාර්ලිමේන්තුවට ගියා වගේ. එක වෙලාවකට මාර කලකිරීමක් ඇති වෙනවා බොස්. අපි මේ සෙල්ලම් කරන්නේ ආණ්ඩුවේ සල්ලිත් එක්ක නේද කියලා. අනේ නිකන් ඉඳපම් බං. උඹයි මායි හම්බු කරන්නේ දහස් ගණන් වලින්. අපේ ඉහළේ උන් හම්බු කරන්නේ ලක්ෂ කෝටි ගණන් වලින්. අරන් බලපං කුපත්තරයක් අද රටේ කොයිතරම් හොරකම් වෙනවද කියලා. එහෙම බලාගෙන යනකොට අපි මේ කරන්නේ මොනවද කියලා හිතෙනවා. ඒක නම් ඇත්ත තමයි බොස්.
ඒ වුණාට ඉතින් මේ තීන තත්ත්ව හැටියට අපි මෙහෙම ගහලා ඔෆිස් එක වහලා දැම්මොත් කෙනුගා ඉන්නවෝයි මෙන්න මේක මතක තියාගනින් අපිට මේ කෙරුවම හැමදාම කරන්න හම්බෙන්නේ නැහැ අපිට හම්බු කරන්න පුළුවන් වෙන්නේ ටික කාලයයි ඒ ටික කාලෙදි අපි මදිනු කියන හම්බු කරගන්න ඕනේ නැත්තම් අපිට පසුතැවෙන්න සිද්ධ වෙනවා අන්න ඒකයි මගේ දර්ශනේ යන්න